අයිපෝවන් කොහොමද ඔයගලන්ට මේ අද මම ඔයගලන්ට පෙන්වන්නේ නැත් වඳ වීගෙන යන ඉලවලුව මේකට තමයි කියන්නේ ආලංග කියලා මම සෑහෙන කාලයක් මේක හොය හොය හිටියේ මේ බීජ ඉතින් මට මේ බීජ හම්බුන්නේ නැ මේ බලන්න මම ඊට පස්සේ මං කොහොම හරි අපිට ඕන කමක් තිබුණත් කොහෙන් හරි හොයලා ගන්න පුළුවන් මේ මේ අවර වගේ මේ කෑමක් පිලිකා මේ මේවා කෑවොත් පිලිකා හැදෙන්නේ නැති තරම්ලු මේ පොඩි දරුවන්ට එහෙම හරි ගුණයිලු මේ 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 යට තියෙන්නේ මේ බීජ ඔය මේක මෝරන් දැරපුවම මේක බීජ එක මේ කරලක බීජ හතරක් තියෙනවා ඕනම එක්කෙනෙකුට මං ඉල්ලුවොත් දෙනවා මේක මෝරන් දැරලා ඉතින් මේ උගත් තැන්වල මේ බීජ ගන්න නැහැ. වඳ වීගෙන යන එලෝලුවක් මේක බලන්න අපිට මේක අගයක් නැහැ. මේ දෙපාර තුන්පාර කාපු එක්කෙනෙකුට පිළිකා හැදෙන්නේ නැති තරම් කියනවා. ඔය සෑහෙන්න දම් පාට මලක් එන්නේ. ඔය දම් මලත් ඇවිල්ලා පොඩ්ඩක් පැණි රහ ගතියක් තියෙනවා. මල නිකන් කන්න පුළුවන් පැණි රහයි. අවර වගේ තෙල් දාපුවම හරිම රහයි. ඉස්සෝ ටිකක් දාලා තෙල් දාපුවම බාණ්ඩ අපි මේ නිකම් මේ රත්තරම් මේ පොළවේ ඕන මැටයක් දැම්මොත් ලස්සන්ට පැලවෙනවා. මේ බලන්න මං දැන් මේ බීජ මෝරන් දැරලා මං මේ අවට බෙදා හරිනවා. මේ පොඩි දරුවන්ට එහෙම කන්න හොඳ මේ වෑංජනයක්. ඕගොල්ලොත් මේවා හිතවල බලන්න.